රටේ හැම දිස්ත්‍රික්කයම වගේ කටයුතු කරගෙන යනවා. මෙතුමන්ල මං හිතන්නේ ප්‍රාදේශ සභා නගර සභා 120කට පමණ ඉදිරිපත් වෙනවා. අපේ සංඛ්‍යාව අපිට හරියටම කියන්න වෙන්නේ 21 වෙනිදාට තමයි. ඔක්කොම එකට නෙවෙයි යන්නේ. එතුමන්ලා යනවා. අපි ඇතැම් තැන්වල එතුමන්ලත් එක්ක තරඟ කරනවා. ඇතැම් තැන්වල එතුමන්ලා අපේ කණ්ඩායම් ස්වාධීනව තරඟ කරනවා. ඇතැම් තැන්වල අපේ අයට අපි ඉඩ දීලා තිනවා මිතුරු පක්ෂත් එක්ක යන්න. ඉතින් අපේ සහෝදර මන්ත්‍රීවරුනේ, අපිත් එක්ක එකට ඉඳගත් මන්ත්‍රීවරු තමයි ඒ හෙලිකොප්ටර් එකෙත් තින්නේ. ඉතින් අපිට අපි උන්ට සුබවතන එක තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. හෙලිකොප්ටරේ අපිට කිසිම අභියෝගයක් නැහැ. ඒ අභියෝගය තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. ඒ අය ගන්න හැම ඡන්දකින්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්දය අඩු වෙනවා. ඉතින් අපේ එකම අරමුණ මේ ඡන්දෙදී දේශපාලන අරමුණ ඒක පෙන්වන්නේ. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම ඔවුන්ගෙන් රටට මේ මොහොතේ අවශ්‍යම සේවය වෙනවායි කියලා අපි හිතන්නේ. ඒකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙයක් නේ අපි කතා කරන්න ඕනේ. එතුමන්ලානේ කහුවෙලා කටයුතු කළේ. හා එතුමන්ලා වෙන් වෙලා කටයුතු කරනවාද? ඒකේ ඒගොල්ලෝ තීරණය කරගනි. අපිට ඒක ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි සුබපතනවා. හොඳ ආසන ටිකක් අරගෙන එහෙම ඉදිරි ගමනක් යන්න ලැබේවා කියලා. ඉතින් අපි අපේ ගමන යනවා. අපි ඇත්තටම සාකච්ඡා කළා මිතුමන්ජියා මාමන්ජියා අපි සාකච්ඡා කළා. අපිට යම් යම් එකඟතාවයන් ඇති කරගන්න අමාරු වුණා. ඒ නිසා තමයි අපි වෙනයි. නමුත් ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ හෙට ඉඳන් ආරම්භ වෙන පාර්ලිමේන්තුව තුළ හා අනික් කටයුතු වලදී අපි පොදුවේ ආණ්ඩුවේ ක්‍රියාදාමයන් වලට යුක්ති සහගත නොවන දේවල් වලට එරෙහිව අපි ක්‍රියා කරනවා. ඒකට පොහොට්ටුව මෙතන මැටිවරණයෙන් අනිවාර්යයෙන්ම මේ මැටිවරණයත් එක්ක මේ රට බංකොලොත් කරපු ඒ බංකොලොත් භාවයට වග කිව යුතු පිරිස් දේශපාලන වශයෙන් පරාජය කළ යුතුමයි. මොකද ඒගොල්ලෝ බැහැලා යන ලෑස්ති නැහැ. තාම පාර්ලිමේන්තුව අල්ලගෙන ඉන්නවා. මේ ප්‍රාදේශ සභා නගර සභා ටික අල්ලන් ඉන්නවා. ඒ නිසා බැහැලා යන ලෑස්ති නැහැ. ඒ නිසා ඒ අයව දේශපාලන වශයෙන් පරාජය කිරීමට මේක යොදාගත යුතුයි. පාර්ලිමේන්තුව මැතිවරණයේ තැබිය යුතුයිනේ. දැන් නීත්‍යානුකූලවත් හැම පැත්තෙම තැබිය යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලත් මැතිවරණ කොමිසම කිව්වේ අපි පළාත් පාලන මැතිවරණයේ තබනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පළාත් පාලන මැතිවරණයේ තැබිය යුතුයි. ඒකයි බලමු ඉතින් ඉදිරි කාලේ ආණ්ඩුව මොකද කරන්නේ කියන්නේ. දැන් මම කියන්න බෑනේ. අපිට දැනට තියෙන தත්ත්වය පළාත් පාලන මැතිවරණයේ තබනවා. ඒ තමයි මැතිවරණ කොමිසමේ මතය. ඒකට අපි එකඟයි. උසාවියනොත් මම හිතන්නේ බලවත උසාවියනොත් මේ කියලා තියෙනවා මැතිවරණේ පැවතිය යුතුයි කියන්නේ. හෙට තියෙනවානේ තව 18 තියෙනවා නඩු විභාගය. ඒකද අපි බලා ගන්න පුළුවන්. මෙහෙමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කෙරෙන සාකච්ඡාව ආණ්ඩුව කිව්වා දෙසැම්බර් මාසෙට පෙර අවසන් කරනවා කියලා. ඒ කියන්නේ අපි අර මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට ආවා. අධ්‍යක්ෂක මණ්ඩල මට්ටමේ එකඟතාවයකට දෙසැම්බර් මාසෙ එනවායි කිව්වා. ඊට පස්සේ කිව්වා මාර්තු මාසෙ එනවායි කියලා. අපිට දැන් තියෙන සලකුණු අනුව නම් මාර්තු මාසෙත් ඒක කෙරෙන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල කාරණේ. මම ඉතින් හැමදාම කියන්නේ මූල්‍ය අරමුදල එක්ක අපි 17 වෙනි වතාවට